මම අද ඔබව දැනුවත් කරන්නේ කෙසෙල් පාරිභෝජනය කරන අය දැන සිටිය යුතුම ඉතාමත් වැදගත් කරුණක් පිළිබඳව. මේ විස්තරය අහලා මීළඟ වතාවේදී කෙසෙල් මිලදී ගන්නා විට වඩාත් විමසිලිමත් වෙන්න. සම්පූර්ණයෙන්ම ඉදුණු කෙසෙල් ගෙඩිවල TNF ලෙස හඳුන්වන සංයෝගයක් නිෂ්පාදනය වෙනවා. අස්වාභාවික සෛල සමග වඩාත් හොඳින් සටන් කිරීමේ සුවිශේෂී හැකියාවක් එම සංයෝගයට තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. කෙසෙල් ඉදෙන්න ඉදෙන්න ඒ මත ඇතිවෙන අඳුරු තිත්සහ පැල්ලම් ප්‍රමාණයද වැඩි වෙනවා. වඩාත් හොඳින් නිදුණු කෙසෙල් ගෙඩි පරිභෝජනය කරන විට ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු වෙන නිසා පිළිකාවන් සඳහාත් එය ඉතාමත්ම ගුණදායක බව විද්‍යාඥයෝ පවසනවා. මෙතරම් ගුණ ඇති හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි පරිභෝජනය කරනවා නම් වායු ගෙඩි සහ ඇතැම් රෝගී තත්ත්වයන් ඇතිවීම වළක්වා ගන්නටත් ඔබට පුළුවන්. කෙසෙල් ගෙඩි ඉදෙන විට එහි සංයුතිය වෙනස් වෙන නිසා එහි ඇති කහ වර්ණය වඩාත් වැඩි වෙන අතර ප්‍රතිඔක්සිකාරක මට්ටමද ඉහළ යනවා. දුඹුරු තිත් ඇති කෙසෙල් ගෙඩිවල පිෂ්ඨය සීනි බවට පත් වෙන නිසා ජීර්ණයටද වඩාත් පහසුයි. හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි විසින් TNF ලෙස හඳුන්වන සංයෝගයක් නිෂ්පාදනය කරන බව දැන් ඔබ දන්නවා. පිළිකාවන් වලට එරෙහිව සටන් කිරීමේ සුවිශේෂී හැකියාවක් එම සංයෝගයට තිබෙනවා. දුඹුරු තිත් ඇති එම කෙසෙල් ගෙඩි අනුභව කරන විට අපේ ශරීරයේ ඇති සුදු රුධිර අණු සෛල ප්‍රමාණය වැඩි වෙන අතර ඒවා වැඩි දියුණු වීමක්ද සිද්ධ වෙනවා. අන්න ඒ හේතුව නිසා තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු වන්නේ. දිනකට එවැනි කෙසෙල් ගෙඩි දෙකක් අනුභව කරනවා නම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරගන්නට ඔබට පුළුවන්. අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ අනෙකුත් කෙසෙල් ගෙඩි වලට වඩා දුඹුරු තිත් ඇති වඩාත් හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි ඉතාමත්ම ගුණදායක බව තමයි. ඒ නිසා එවැනි කෙසෙල් ගෙඩි කිසි විටක විසි කරන්නට එපා. ඔබ එසේ සිදු කරනවා නම් ඉන් ඔබට සිදුවන්නේ මහත් වූ අලාභයක්. ඉතින් මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න අපව subscribe කරලා bell සලකුණ සක්‍රිය කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.